කියනවා මේ විවස්ථාවෙන් රට බෙදෙනවලු. සමහරු කියනවා මේකෙන් බුද්ධ ආගම නැති වෙනවා කියලා. ඔක බලනකොට හිතන්නේ අර කාලිංග මාර්ග ඇවිල්ලා විහාර විහාර ඔක්කොම විනාශ කරපු විදිහට බුද්ධ ආගම නැති වෙන්න යනවා කියලා. ඔය තමයි කියන කතා. ඒක බංකොලොත් දේශපාලනය. මොකද අලුත් ව්‍යවස්ථාවකුත් නැහැ, අලුත් ව්‍යවස්ථා කෙටුම් පතකුත් නැහැ. ව්‍යවස්ථාවක් තියෙනවා නම් ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්, වාද කරන්න පුළුවන්, කාලිංග මාග දෙන්නේ කවුද එන්නේ කියලා අපිට එතනදී කතා කරන්න පුළුවන්. මේ සමහර කතා කරන්නේ කාලිංග මාග කියන්නේ කවුද කියලා දන්නේ. ඒගොල්ලෝ කියන්නේ ඒකත් අධිවේග මාගයක් කියලා. කොමිසමක් ගන්න පුළුවන්ද බලනවා. හැම එක්කෙනාම පිළි අරගෙන තියෙනවා බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දිය යුතුයි කියලා. ඒ කියන්නේ කිසිම වාදයක් නැහැ. වෙනත් ආගම් වලටත් ඇදහිීමේ සම්පූර්ණ අයිතිය ලැබලා දෙන එක වෙන වගන්තයක් තියෙන එක ශක්තිමත් කරන එක ගැන විතරයි කතා කරන්නේ. දැන් හැම එක්කෙනාම එකඟයි ඒකීය රාජ්‍යයකට. අවුරුදු 70කට ගන්න බැරි වුණ එකක්. ඒකීය රාජ්‍ය පිළිගන්නවා. ඒත් ඒකීය රාජ්‍යයට හානි නොවන විදිහට අපිට තව වැඩිපුර බලය බෙදලා දෙන්න, ඒ කියන්නේ සමහර විෂයන් වැඩි කරන්න කියලා. ඉතින් ඒ ගැන සාකච්ඡා කරගෙන යන්නේ. මේ රට බෙදෙනවා, මේවා කරන කෑලි වලට කැඩෙනවා, අපෝ එකතු කරන්න බෑ, බුද්ධ ආගම නැති වෙනවා, ඒකෙන් බුද්ධ ආගම ඉවරයි. ඒකක්වත් නෙමෙයි මූලික ප්‍රශ්නේ. දේශපාලන පක්ෂ අද තීන්දුව කරන්න ඕනේ. මොකද්ද ඡන්ද ක්‍රමය? ඒ මොකද ඒ පැත්ත බැලුවම හැම පක්ෂෙම පැවැත්ම තියෙන ඡන්ද ක්‍රමයේ උඩ. අනේ ඡන්ද ක්‍රමයේ අපි දැන් විසඳන එක තමයි කරන්න තියෙන්නේ. ඒ ප්‍රශ්නේ විසඳනකම් කොහොමවත් කෙටුම් පතක්වත් මොකක්වත් ගේන්න බැරි වෙනවා. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.